මේ කොරෝනාස්සේ වේගයෙන් බඩු මිල ඉහළ යනවා. අද වෙනකොට අර රුපියල් 98ට 100ට දෙනවා කිප්පු හාල් ගැසට් පිට ගැසට් ගහලා පාලන මිල දානවා කිප්පු හාල් වෙළඳපොලේ කොහෙවත් හොයාගන්න නැහැ. පාරිභෝගික අධිකාරියේ සභාපති හිටපු මේජර් ජෙනරාල් දිසානායක මහත්තයා මේ දවස්වල හොයාගන්නවත් නැහැ. මිල පාලනය කරලා ගැසට් ගහලා වැඩි මිලට විකුණන වෙළඳු අල්ලලා පාලනය කරනවා කියලා කයිවාරු ගහපු කට්ටිය අද පැත්ත පළාතක නැහැ. අද නාඩු කිලෝ එක රුපියල් 125යි 30යි සම්බර රුපියල් 160යි 175යි රතු කැකුළු සුදු කැකුළු රුපියල් 120යි 30යි මිනිසුන්ට හාල් කන්න බෑ. ඔය කියපු ගැසට් වල හාල් කොහෙවත් නැහැ. පොල් තෙල් බෝතලයක් රුපියල් 800යි 900යි විස පොල් තෙල් ලැබිලා මහා ව්‍යසනයකට මුහුණ දුන්නා. අද පොල් තෙල් බෝතලයක් රුපියල් 800ට 900ට නැගලා තියෙනවා. ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එළවලු මාළු මිරිස් කිලෝ එක රුපියල් 400යි බොංචි කිලෝ එක රුපියල් 240යි අධික මිලකට එළවලු මිල වැඩි වෙලා තියෙනවා. ඒව පිළිබඳ කිසිදු පාලනයක් වගවිභාගයක් ආණ්ඩුවට නැහැ. නිකන් අයාලේ යන්න ඉඩ ඇරලා තියෙනවා. ඒව පාලනය කරන්න ආණ්ඩුවට හැකියාවක් වෙලා නැහැ. ඒකෙන් මේ රටේ ජනතාව මහත්සේ බැට කරන. ඒ විතරක් නෙමෙයි දැන් හෙට අනිද්දා ගෑස් මිලත් වැඩි කරන්න හදන. මේ වෙනකොටත් ගෑස් මිල වැඩි කරන කතා බහක් ඇති වෙලා තියෙනවා. දැන් මේ සමාගම් ඉල්ලනවා ඒ හින්දා දෙන්න වෙනවා කියලා උප්පරවැට්ටියක් ඒකට පාවිච්චි කරනවා. අපි කවුරුත් දන්නවා ලිට්‍රෝ ගෑස් සමාගම කියන්නේ රක්ෂණ සංස්ථාව සතු සමාගමක්. රජයේ සතු සමාගම. ලිට්‍රෝ ගෑස් සමාගම පහුගිය දවස්වල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා බඳුළු ගුණරත්න ඇමතිවරයා මුදල් ඇමතිවරයාත් එක්ක එකතු වෙලා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිලදී අරගෙන වෙළඳපළට දාන්නේ ඩොලර් 137ට කියලා. හැබැයි ලාබ් සමාගම ඒ ගෑස් මෙට්‍රික් ටොන් එකක් වෙළඳපළට දාන්න රුපියල් ඩොලර් 83ට කියලා. පුද්ගලික සමාගමක් ඩොලර් 83ට දානවා. රජයේ සමාගමක් ඩොලර් 137ට දානවා. හරි පැහැදිලි. රක්ෂණ සමාගම යටතේ පාලනය වෙන ලිට්‍රෝ ගෑස් සමාගම වැඩි මිලට තමයි ගෑස් වෙළඳපළට දාන්නේ. ඉතින් එවැනි ප්‍රශ්න විසඳගන්නේ නැතුව ඒකේ බර ජනතාවම පටවන්න හදන. දැන් ගෑස් මිලත් රුපියල් 700කින් 800කින් වැඩි කරන්න තමයි ලෑස්ති. අනිවාර්යයෙන්ම හෙට අනිත් දේ සිද්ධ වෙනවා. කිරිපිටි මිලත් වැඩි වෙනවා. දැන් මේ තෙල් මිල වැඩි කිරීමත් එක්ක සියලුම භාණ්ඩ මිල වැඩි වෙනවා. ප්‍රවාහන වියදම් වැඩි වෙනවා. දැනටමත් බේකරි නිෂ්පාදන පාම් බනිස් ඒවා වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි බත් පැකට් එකේ ඉඳලා මිල වැඩි වෙනවා. ප්ලේන්ටිය ටී එක ඒවැ මිල වැඩි වෙනවා. කැම පැකට් එකේ මිල වැඩි වෙනවා. හැමදේම මිල වැඩි වෙනවා. නිෂ්පාදන වියදම් කොටිම ගත්තොත් රටේ සමස්ත නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. තෙල් මිල ගෑස් වින්න වැඩි වෙනකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මියදම් වැඩි වෙනවා. ඒක වළක්වන්න බෑ. තෙල් මිල වැඩි කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ දැනටමත් ධීවර ජනතාව මහත් ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා. අර නැවැවිල්ල කරපු විනාශයෙන් මුහුදු රස්සාව කරගන්න බැරුව පීඩාවට පත් වෙලා තියෙනවා. එතනින් අතර වෙන්නේ නැතුව මේ ඩීසල් මිල වැඩි කිරීමෙන් අද ධීවර ජනතාව තමයි වැඩිම පීඩාවට ලක් වෙලා තියෙන්නේ. Breaking.lk.